තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා. සෝතාපන්න මාර්ගයේ සඳහා අවශ්‍ය සාධක කවරේද? ගිහියේ ඒ සඳහා මාර්ගයට පිළිපදින්ට සිතා මාර්ගයට පිළිපන්ට පන්නට සිතා පිහිටිය යුත්තේ කෙසේද කියලා යහන්නේ. සෝතාපන්න මාර්ගාංග හතරක් පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. සත්පුරුෂ සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කියලා. මේ සෝතාපන්න වීමට අත්‍යවශ්‍ය කාරණා හතර. ඉතින් සත්පුරුෂ සංසේවනේ නැත්නම්, සද්ධර්ම ශ්‍රවණේ නැත්නම් සෝතාපන්න වෙන්න බෑ. ඒක තියෙන්න ඕනේ. ඒ දෙක තිබුණාමත් හරියන්නේ නැහැ, තව එකක් තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ඉතින් ධර්මා ධර්ම ප්‍රතිපත්තියක සද්ධර්ම ශ්‍රවණේ එනවා. හත්තුරු සංසේවනේ යෝනිසෝ මනසිකාරී නිත්තව ඒක මෙනෙහි කර දැනගෙන ධම්මා ධර්ම ප්‍රතිපත්තියෙන් ඉඳන් ලිය කරගන්න ඕනේ. ඔය කියන කාරණා ටික තමයි සෝවාන් වෙන්න අවශ්‍ය වෙන්නේ. මේ සෝවාන් වෙන්න ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. මොකද්ද ධර්ම, මොකද්ද අධර්ම? පාණාති පාතෝ භික්ඛවේ අධම්මෝ පාණාති පාතා වීරමණී ධම්මෝ. දැන් ප්‍රාණඝාතයේ අධර්මයක්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක්. මේ මූලික ධර්ම අනුධර්ම ප්‍රතිපත්තියේ එන හැටි. ධම්මා ධර්ම ප්‍රතිපත්තියේ పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් එකක් තියෙනවා. ඒකායන මාර්ගය කියන සතර සතිපට්ඨානයේ ප්‍රඥාව මුල් කරගෙන යන එකක් තියෙනවා. පූර්ණ වුණාට පස්සේ ධර්මා ධර්ම ප්‍රතිපදාව කියන මූලික වන්නාව పూర్ව භාග නුවණින් නැත්නම් పూర్ව භාග ප්‍රතිපදාවෙන් පූර්ණ කරගත්ත කෙනාට සතර සතිපට්ඨානයේ ගෝචරයි. එතර ඒකායන මාර්ගයේ ඒකායන ආයම්භික වේමග්ගෝ සත්තානා විසුද්ධියා ආදී වශයෙන් වෙන්නපු ඒකායන මාර්ගයේවත් එල්ල කරලාම තියෙන නිවන් මාර්ග හම්බ වෙනවා. ඒකටපත් වෙන්න අවශ්‍ය පසුතලයේ ඉන්න ඕනේ. ඒ පසුතලයේ හදාගන්න ධම්මා ධර්ම ප්‍රතිපත්තියට පිළිපදින්න තැනට වැටෙන්න ඕනේ. එතෙන්ට එන්න ඕනේ. එහෙනම් ඒකට තියෙනවා කාරණා 10ක්, කැටිකලොත් 5ක්. 5ක් වශයෙන් කැටිකල ක්‍රියාත්මක වෙන්නේ පංච නීවරණ. ඒක විස්තර කළොත් දස අකුසල්. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ටිකෙන් වෙන් වෙලා ඉන්නවා නම් යම් මොහතක ඒ වෙලාවට ඔහුට තියෙනවා ධර්මානුකූල පිළිවෙතක්. ධර්මානුකූලයි. අනුධර්මයෙන් යුක්ත වෙන්න නම් ප්‍රාණඝාතයේ කරන කරවන කිරීමට අනුබල දෙන කිරීම වර්ණා කරන බලාපොරොත්තු නැති වෙන්න ඕනේ. චේතනා පාරිශුද්ධිය තෙන්නකන් ඉන්න ඕනේ. හොරකම් කරන එක නැති කරපුවාම ධර්මයට ආව. අනුධර්මයේ පිරෙන්නම් කරවන්නේ කරන අයට අනුබල දෙන්නේ නැහැ, කිරීම වර්ණා කරන්නේ. ඊතරේ එක සුද්ධ වෙන ධර්මානු ධර්මයි. කාම මිත්‍යාචාරී අධර්මයක්. කාම මිත්‍යාචාරීන් වෙන්වීම ධර්මයක්. කාමයේසු මිත්‍යාචාරා භික්ඛවේ අධම්මෝ, කාමයේසු මිත්‍යාචාරා වීරමණී ධම්මෝ. අදම්මෝච භික්ඛවේ වේදි තබ්බෝ, ධම්මෝච යථා ධම්මෝ යථාත්තෝ තථා පරිපජ්ජී තබ්බාන්ති. ඔය පිළිපදිනේ විනේ හම්බෙන්නේ ධර්මයේ තුලින්. ධර්මයේ හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. පාණාතිපාතා භික්ඛවේ අදම්මෝ, පාණාතිපාතා වීරමණී ධම්මෝ. මානි ප්‍රාණඝාතයේ අධර්මයක්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක්. අදම්මෝච භික්ඛවේ වේදි තබ්බෝ, ධම්මෝච යථා ධම්මෝ යථාත්තෝ තථා පරිපජ්ජී තබ්බාන්ති. මානි අධර්මයේ අධර්මයේ හැටියට මෙසේ දැනගන්න, ධර්මයේ හැටියට මෙසේ දැනගෙන අර්ථවත්ව දැනගෙන ඊට අනුකූලව පිළිපදින්න. අන්න පිළිපදින විනය හම්බෙන්නේ නැහැ. කාගෙන්වත්ද විනය හම්බෙන්නේ? ප්‍රඥාවෙන් දහම් දැක්ක පස්සේ තමයි විනය හම්බෙන්නේ. මොකද්ද? යමක් අධර්මේ නම් නොකළ යුතුයි. ධර්මේ නම් හැසිරිය යුතුයි. ධර්මයේ තෝරාගන්නේ කවුරුවක් කිව්වට නෙමෙයි. තමන්ගේ මනසට ගෝචර වෙන්න ඕනේ දහම. එහෙනම් ප්‍රාණඝාතයේ අධර්මයක් කිව්වහම කවුද කිව්වේ? කවුරු කිව්වත් නැතත් අධර්මයක්ද ධර්මයක්ද? මට නම් තියෙන එක අධර්මයක් බව. අන්න ඉතින්ට එන්න ඕනේ. ඉතින් උඹ ප්‍රාණඝාත නොකර ඉන්නේ ඒක අධර්මයක් නිසානේ. ඒ කියන්නේ අපායන්ද? අපාය තිබුණොත් යයි, නැත්නම් නොයයි. අධර්මයක් කරන අත්තරලා දැම්මනම් අපායන්නත් හේතින් ප්‍රාණඝාතේනේ. ඉතින් අපාය තියෙනවනම් ප්‍රාණඝාතය කරන එක නයයි. මට ඒක ප්‍රශ්නයක් නැහැ. අධර්මයක් අසාධාරණයක් නිසා මම ප්‍රාණඝාත කරන්නේ. එතන සතර කමලක් තියෙනවනම් අපායක් තියෙනවනම් මම කොහොමද අපායන්නේ? ඒ හේතුවයි. අන්න ආස්වාස අස්වැසිලි. ඔයාලට කියන්නේ ආර්යව ලබන අස්වැසිලි ආස්වාසේ. එතන හොරකම් කරනවා නම් අදින්නා දානම් භික්කවේ අදම්මෝ, අදින්නා දානා වීරමණී ධම්මෝ.
අදින්නාදා එතර අදම්මෝච වික්කවේ වේදිතබ්බෝ ධම්මෝච යතා ධම්මෝ යතාත්ෝ තථාපටිපදී තබ්බන්ත මහණිය හොරමර වංචාව නැන නුදුන් දිය ගැනීම අධර්මයක් නුදුන් දිය ගැනීම වෙන්වීම ධර්මයක් අධර්මයේ අධර්මයේ හැටියට දැනගන්න ධර්මයේ ධර්මයේ හැටියට දැනින අර්ථවත් වටහා ගැනීමට පිළිපදින් මෙන්න විනය හැදෙන හැටි ශික්ෂාව කියන්නේ මොකද්ද කවුරුවත් දුන්නේ හින්දා පොතේ තිබිච්ච හින්දා පිළිපදිනවා කියලා එහෙම එකක් නෙමෙයි අධර්මයේ අධර්මය කියලා දකින්න ඕනේ හොරමර වංචා අධර්මය නොකළ යුත්තක් අපරාධයක් තමන්ට තේරෙන්න ඕනේ ඒ නිසායි මම ඒක නොකරන්නේ. නෑ නෑ අපාය යනවට බයි කවුරු හරි සල්කියක් වාදයක් දාන්න පුළුවන්. කොළපොමක් හරි කරන්න පුළුවන්. අනුපදයක් හරි කියන්න පුළුවන්. උඹ අපායට බයි කවුරු හරි කියන අපායක් අහලා. ඉතින් අපායක් තියෙනවා නම් කොරමර වංචා කරන පුද්ගලයන්නේ අපායෙ. ඉතින් මට අපායක් තිබුණත් එකයි නැතත් එකයි. මොකද? තිබුණත් මං අපායට යන්න හේතු නෑනේ. මං කොරමර වංචා කරන්නේ නෑ. ඉතින් මගේ මොකද තිබුණා? මෙන්න මේ ආශ්‍රය සිල්ලත් ලබනවා. මේ ආර්ය රබණ ආශ්‍රයසින් ලබන හැටි මේ වෙන්න තියෙන්නේ. කාම මිත්‍යාචාරයේ අධර්මය. කාමේසු මිත්‍යාචාරා වික්කවේ අධම්මෝ කාමේසු මිත්‍යාචාරා වීරමණී ධම්මෝ. අන්න අධර්මයයි ධර්මයයි හොයාගන්න හැටි ඉස්සෙල්ලම. අධම්මෝච වික්කවේ වේදිතබ්බ මහන්මේ අධර්මයේ අධර්මය කියලා දැනගන්න. ධම්මෝච යථා ධම්මෝ යථාත්ෝ තථාපටිපදී තබ්බන්ති. මේ ධර්මයේ ධර්මයයි කියලා දැනෙන යථාර්ථවත් දැනගෙන ඊට අනුව පිළිපදින්. දැන් කවුරුවක් කිව්වත් නෙමෙයි පිළිපදින්. මලා නුවණින් අසාධාරණීය නොකටීත දුචෛත්‍ය වටහාගෙන තේරුම් අරගෙන ඒක අධර්මයක් කියලා තේරුම් ගන්න අත්තරින් ඒකෙන් වෙන්වීම ධර්මයක් කියලා තේරුම් ගන්න අඳු ගමනේ කරනවා කවුරු හරි කිව්වොත් එහෙම උඹ අපායනට බයින කාමිත්‍යාචාරයේ දී නැති මන් දන්නේ අපායයක් තියනවද නැද්ද කියලා තියෙනවනම් මම දැකලා තියා කියන දන්නේ තියෙනවනම් අපාය යන කෙනෙක් කියනවා නම් කාමිත්‍යාචාරය කරපු එක එහෙයි ඒකෙන් වෙන් වෙලා ඉන්නේ මම ඒක අසාධාරණයක් නිසා ඉතින් මට අපායයක් තිබුණත් ලෝකේ අපායයන්ට හේතු නැති බව මම දන්නවා මට ප්‍රශ්නයක් නැහැ. මට අපායගෙන හොයන්න ඕනේ. මොකද මම ඒක හොයන්නේ? දිව්‍ය ලෝකෙ මට මොකද ඒක හොයන්නේ? එහෙම යන ගමනක් තියෙනවනම් මේ නිවනින් කෙලවර කරන්න බැරි වුණොත් මම සුචරිතයේ යහපත් ධර්මයේ හිටියට මට හිමිදන තමයි ඒක. මං එහෙයි. නැතිනම් මම මොකද? මං අධර්මයක් අසාධාරණයක් නොකර ඉතින් නිසා මේ පව් නොකර ඉන්නේ. අන ආර්යව ලබන ආශ්‍රැසිලි ආස්වාස. ඔය දකින්න ඕනේ විදිහට. ඉතින් විසුර මුසාවාදා වික්කවේ අදම්මෝ මුසාවාදා වීරමණී ධම්මෝ අදම්මෝච වික්කවේ වේදිතබ්බෝ ධම්මෝච යතා ධම්මෝ යතාත්ෝ තථා පටිපදී තබ්බති මේ විදිහට දස අකුසලයට විග්‍රහ වෙනවා විසුරා වාචා වික්කවේ අදම්මෝ පිසුනා වාචා වීරමණී ධම්මෝ ආදි වශයෙන් ඔය ක්‍රමෙට දිගටම යනවා ඔන්නේ දස අකුසලේම අධර්ම දස අකුසලේ වෙන්වීමක් ඇද්ද ධර්ම අධර්මයේ අධර්මයේ හැටියට තේරුම් බලන් ඒකින් වෙන අවල තේරුම් අරගෙන ඒක පහ කරන්නේ ධර්මයේ ධර්මයේ හැටියට තේරුම් අරගෙන ඒකේ වැඩදායක බව තේරුම් අරගෙන ඒක අසුරු කරන්න. මෙන්න මේකට ගියාම ධර්ම පිළිවෙතට ඔහු ධර්මයට විරුද්ධ නැහැ. ධර්මානුකූලයි ඔහුගේ ජීවිතේ. අනුධර්මයෙන් යුක්ත වෙන්නේ. පානඝාත කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරන අයට අනුබල දෙන්නේ නැහැ, කිරීම වර්ණනා කරන්නේ. ධර්මානුධර්ම දෙකේම යුක්තයි. හොරමර වංචා කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරන අයට අනුබල දෙන්නේ නැහැ, කිරීම වර්ණනා කරන්නේ. එහෙනම් ධර්ම අනුධර්ම ප්‍රතිපදා ඔක්කොගේම පූර්ණයි. කාම මිත්‍යාචාරී කරන්නේ කරවන්නේ කරන අයට අනුබල දෙන්නේ කිරීම වර්ණනා කරන්නේ මුසාවාද කියන්නේ කියවන්නේ කියන අයට අනුබල දෙන්නේ කියන එක අනුමත කර අනිකට අනුබල දෙන්නේ නැහැ කේලම් කියන්නේ කියවන්නේ කියන අයට අනුබල දෙන්නේ නැක වර්ණනා කරන්නේ ප්‍රලාප පරස වචන කියන්නේ කියවන්නේ කියන අයට අනුබල දෙන්නේ ඒ වගේම ඒකට අනුබල දෙන්නේ නැක වර්ණනා කරන්නේ ඒ වගේම ප්‍රලාප කියන්නේ කියවන්නේ නැහැ කියවන අයට අනුබල දෙන්නේ නැක වර්ණනා කරන්නේ ලෝභකම් කරන්නේ කරවන්නේ කරන අයට අනුබල දෙන්නේ එක වර්ණනා කරන්නේ. ද්වේෂ සාගත දුෂ්ට හිතකින් ඉන්නෙත් නැහැ, ඉන්නේ වෙයි ඉන්නවන්නේ නැ අනිකයි කියලා පත් කරන්නෙත් නැහැ. ඒක වර්ණනා කරන්නෙත් නැ අනුබල දෙන්නෙත් නැ. මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්නෙත් නැ, පත් කරවන්නෙත් නැ, ඒකට කෙනෙකුට අනුබල දෙන්නෙත් නැ, ඒක වර්ණනා කරන්නෙත් නැ. එහෙනම් ඔහු පූර්ණ ධම්මා ධර්ම ප්‍රතිපත්තියෙන් යුක්තයි, ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්තයි. බුදුරණවහන්සේ දේශනා කළ යමෙක් මේ ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් යුක්ත නම් ඒ ආර්ය ශ්‍රාවකයා ওই ආර්ය ගුණ දැනගෙන උදේ තාවොත් එහෙම. ඒ ආර්ය ශ්‍රාවකයා යම් හිතුවක් හිතුවද පැතුමක් පැතුවද ඉෂ්ට වෙනවා. ඒ කඩ වෙන්නේ ඒක ධර්මතාවය. ඒකත් ඒ ධර්මයේම ස්වභාවය. එයා යම් කිසි නිවිසන සීමාවක් පැතුවා නම් ඔහු නිවන කරා ගෙනියනවා. එතනමක පාදනවා. ඔහුගේ ප්‍රාර්ථනාව නිවර නම් එතෙන් තමයි ඔහු ගෙනියන්නේ. ඒ ආයත ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා පෙන්නනවා. ප්‍රාර්ථනා විතර කර කර හිරියට
ඒක හරියන්නේ නැහැ. මූල හේතු නැහැ ප්‍රාර්ථනා විශ්ත වෙන්නේ. ඕක දකින්න ඕනේ. මෙන්න ධම්මාන ධර්ම ප්‍රතිපදාව. යම් කෙනෙක් සදහැයින් බලහන මොහතක ඔය දසකුසල චේතනාවේ එකකවත් ඉන්නවද? ඇහුවත් එහෙම බලහගෙන ඉන්න වේලාවේ ප්‍රාණඝාතයක් කරන්න කරවන්න අනුබල දෙන්න වර්ණා කරන්න චේතනාවක් එහෙම පහළ වුණාද? හොරවර වංචා කරන්න කරවන්න අනුබල දෙන්න කිරීම වර්ණා කරන්න චේතනාවක් පහළ වුණාද? සුරාසූදු දුරාචාර ආදී එකට කරවන්න කරන්නට අනුබල දෙන්න කිරීම වර්ණා කරන්න එහෙම අදහසක්වත් ආවද? බොරු කියන්න කියවන්න කියනකට අනුබල දෙන්න කියන එක වර්ණා කරන්න අදහසක්වත් පහළ වුණාද? හිතට මොහොතක්වත් ආවද? කේලම් පරිසවාතේන ප්ලාව කියන්න කියවන්න කියනකට අනුබල දෙන්න ඒක වර්ණා කරන්න එහෙම අදහස් මාත්‍රයක්වත් ගොඩ නැගුණාද? ලෝභකම් කරන්න කරවන්න අනුබල දෙන්න කිරීම වර්ණා කරන්න අදහස් මාත්‍රයක් ආවද? ද්වේෂ සහගත දුෂ්ට සාත්‍යයටපත් වෙන්න එහෙම පත් කරවන්න එහෙම දෙයක් අනුබල දෙන්න එහෙම දෙයක් කරවන්න වර්ණා කරන්න අදහස් මාත්‍රයක් පහළ වුණාද? මිත්‍යා දෘෂ්ටි සහගතව වැඩක් කරන්න කරවන්න කරනට අනුබල දෙන්න කිරීම වර්ණා කරලා අදහස් මාත්‍රයක් පහළ වුණාද? ওই ටික නැත්නම් ඒ බුද්ධිලාට පංච නීවරණේ නිදහස් වෙච්ච දසකුසලේ නිදහස් වෙච්ච චිත්ත ප්‍රසාදයක ඉන්න බුද්ධිලා සදහැයින් බලහන කොට ඉන්නේ ධම්මාන ධර්ම ප්‍රතිපත්තියේ. දැන් ඔහුට මොකද කරන්න තියෙන්නේ? ඒක ලැබිලා ඉවරයි බලහන කොට. අමුතේ සමාදන් වෙන එකක් නෙමෙයි. ඔතෙන්ද ඇවිදිලා ඉවරයි. එයා දැන් යමක් කරනවා. මොකද්ද? සෝතාපන්න වෙන්න දැන් ඒ අවශ්‍ය කරන මූලංගය හම්බෙලා ඉවරයි. ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය ඔහුට තියෙනවා ඒ බලහන මොහොතේ. ඒ මොහොතේ ඒක ලැබෙන්නේ. තදංග ප්‍රහාණ කියලා ඔකට කියනවා. තදංග ප්‍රහාණයෙන් ඔහු සීලයක පිහිටලා ඉන්නේ. දැන් එතන ඉන්න ඔහුට යෝනිසෝ මානසිකාරී ලැබෙන්න ඕන. ඔකට කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. කිව්වා තේරෙන්නේ නැහැ. නුවණින් මෙනෙහි කිරීම කිව්වා. ඊට වඩා ගැඹුරු අර්ථයක් ඔකේ තියෙනවා. මේ යෝනි කියලා කියන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය යම් යම් තැනක් මේ ලෝකේ බලාපොරොත්තු වෙනවද බැඳෙනවද රැඳෙන්න ඉන්න බලාපොරොත්තු වෙනවද යම් යම් ගති ලක්ෂණයක පහළ වෙන්න උපදින්න හිතාගෙන ඉන්නවද හිතන උපාද කරගන්න හිතාගෙන ඉන්නවද අන්නේ ස්ථානීයට කියන යෝනි මම සෝ කියනවා තමන් මනිතිකාර කරලා බලන්න ඕනේ මන ඉතිකාර කරලා බලන්න ඕනේ අන්නේ ඒ தත්ත්වය කොහොමද මං කොහෙවත් මම කියලා ගොඩනගාගෙන වගේ කියලා ගොඩනගාගෙන යම්කිසි ස්වභාවයක යම්කිසි උපතක අල්ලගන්න බලාපොරොත්තු වෙන මානසිකත්වයක් මගේ තියෙනවාද? එහෙම තියෙනවා නම් මගේ හිත නිවනට නෙමෙයි ලෝකෙට. අන්න ඒක බණ අහලා ගන්න තීරණෙන් ගන්න පුරුදු වෙන්න ඕන. එන සද්ධාර්ම ශ්‍රවණීදී එන්න ඕන. මේ ලෝකෙ කොහේ හරි උපන්න ඕන. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් පත් වෙනවා මෙන්න මේක තීරුම් ගන්න කියලා බණක් කියනවා. එන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙන් පටිච්ච සමුප්පාදේ දකිද ඔහු ධර්මයේ දකි. යමෙන් පටිච්ච සමුප්පාදේ දෙසාද ඔහු ධර්මයේ දෙසයි. එන ධර්මයේ දේශනා කරනවා නම් පටිච්ච සමුප්පාදේ දේශනා කරන්න ඕනේ. පටිච්ච සමුප්පාදයෙන් පෙන්වන්න ඕනේ මෙන්න ජාති පහළ වෙන හැටි. එතකොටයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසේනපත් වෙන්නේ. ඕක විග්‍රහ වෙන්න ඕනේ දේශකයන් වහන්සේක. අන්න එතකොට එහෙම යෝනියක උප්පාතියක් වෙන්න හේතු මල්ලඟ තියනවාද කියලා හිතන්න. තමන් මෙනෙහි කරලා බලන්න ඕනේ අර පහදිරු හිතේයිද කියලා. ඒ තමන් ඉන්න ධම්මාන්තරු ප්‍රතිපත්තිය මනසේ දහම් අවබෝධ කරගන්න හේතු පසුතලයේ. ඒක හැදිලා තියෙන්නේ බලහන මොහොතේ. ওই චිත්ත ප්‍රහාදී බලහන මොහොතේ ওই ටිකෙන් ඉඳගෙන බැලුවොත් ඇත්ත වශයෙන්ම ඊතන తත්ත්‍ර తත්‍ර අභිනන්දනී කරන්න. ඊතන විශේෂයෙන් ප්‍රියයි මනාපයි කියලා අල්ලගන්න හේතු වෙන කාම තණ්හාවක් මල්ලගේ දිනාද භව තණ්හාවක් විභව තණ්හාවක් මල්ලගේ නැගිනවද කියලා මනස හිිනුවනින් බලන්න පුරුදු වෙනකොට තමන්ම නිවන් මඟ වෙන් කර ගන්නවා ලෝක මඟ තෝරා ගන්නවා මේ යන ක්‍රමෙින් ඔන්න ඔකට අවශ්‍ය වෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ අපි සමාධිය ලං කර ගන්න කල්යාණ මිත්‍රය ඉදිරි ඒ ලැබෙන මහා විසින සාන්තියක් තියෙනවා ඒ අප්‍රමාණ සාන්තියක් ඊයගේ හිතෙන් විහිදෙනවා විහිදෙන පසුතලයේ තුල ඒ ඉන්න ඇසුරු කරන ශ්‍රාවක පිරිස ඒ සාන්තියේ බොහෝම පහසුවෙන්පත් වෙනවා ඒක විශාල වාසනාවක් ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඔය වාසනාව ගින්න දෙනවා අන්න ඒක ඉඳගෙන ඔය කියන්නා වූ தත්තරපත් වෙන්න ඕනේ ඒතර තමයි සද්ධර්ම ශ්‍රවණිය මනා සීනුවණී සිද්ධ කරගෙන තමන් ඊටන විමර්ශනය කරලා බලන්න ඕනේ මම තව ලෝකේ පැත්තල වරද නිවනට වරද මට තව ලෝකේ හොඳයි කියන මානසිකත්වයද තියෙන්නේ නැත්නම් මිදෙන මානසිකත්වයේ හොඳයි කියන මානසිකත්වයෙන් නිවනට ඇමුරු වෙච්ච එකද තියෙන්නේ යම් දවසකදී මේ ලෝකේ කොහේ උපන්නත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර වෙන එකක් මිස කවදාවත්
සුඛයක් සැනසුමක් ලැබුණා කියලා සන්තෝෂ වෙන්න එකක් නෑ හම්බෙන්නේ නෑ නේද කියන එක මට නම් සාහිතික වශයෙන් ඔන්න තේරුණා කියලා වැටුණා නම් ඉදන් සෝතාපන්නයි. සෝතාපන්නෙන්නේ උතනි. ඊට පස්සේ කවුරුවත් එයාට වණ කියලා දෙන්න ඕනේ නෑ. නිවන් මඟ මොකද? ලෝක මඟ මොකද? මේ මොහොතේ වටහාගෙන ඉවරයි. ලෝකේ යකිසි පැවැත්මක් ඇද්ද? මෙන්න මේක මේ ආකාරයෙන් දුක් ගොඩට වැටෙනා මිසක් සැපයි කියන උලාට වැටෙනා මිසක් වෙන එකක් නෑ කියලා දෘෂ්ටි අහක් වෙලා ඉපරි දෘෂ්ටි ඉවත් වෙනවා. අනේ සකස් වෙන්නේ නැහැ ඉතින්. එහෙනම් ආත්ම වශයෙන් ගන්න මානසිකත්වයත් එනම් ඒ ආත්ම දෘෂ්ටිය විදිලා ගියා ඉවරයි. සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් ඒ ධහම ඇහුවනම් ඒකට හේතුකාරණ සත්‍ය ධර්මයේ වටහා ගත්තනම් තවත් ඔහුට ඒකෙන් මිදෙන්නේ කොහොමද ඒකටපත් වෙන්නේ කොහොමද කියන එක දැක්කනම් තවත් ඒ විනාස හැකයක් ඉදිරිය වෙන දෙයක් නෑ මිදීම ගැන. විමුක්තිය ගැන සැක නෑ. විදිකීච්ඡාත් ඉවරයි. ඔව් වෘත පරාමර්ශණිය කර කර ඉන්නේ නෑ ප්‍රඥාමී යථාර්ථිය දැක්කහම වෙන කරල් දෙයක් නෑ. ප්‍රඥාමී යථාර්ථිය දැක්කහම පස්සේ වෙන මොනවද කරල් ඉදිරියලා තියෙන්නේ? නිවන් දකින්න. ප්‍රඥාමී තෝරාගත්තා පස්සේ පත් වෙන දෙන්න පත් වෙනවනේ. ඔව් ඒකත් දැකලා ඉවරයි. මම වෘත පරාමර්ශණියකින් නෙමෙයි නිවන් දැක්කේ. ප්‍රඥාවෙන් යථාර්ථිය දැකලා. ඔය දෙන්න පත් වෙනවා. එහෙනම් ප්‍රඥාවෙන් යථාර්ථිය දැකලා පූර්ණ කරගත් යුතු නිවන බිම්බලාගෙන ගියත් උඩ බලාගෙන ගියත් නොකා හිටියත් කකා හිටියත් හම්බ වෙන්නේ නැහැ. ඒක හැටි මෙහෙම රෙදි ඇඳෙන එක කොයි විදිහට ඇඳා තට්ටේ කාගෙන හදාගෙන හිටියත් නැත්නම් වවාගෙන හිටියත් ඒවැල් හරියන්නේ නැහැ. ඌ ඔක්කොම එක එකනාගේ මත. ප්‍රඥාවෙන් යථාර්ථිය දැක දාර නිවන් දකින්න. ඔන්නක තෝරාගත්තාම ප්‍රශ්න මොකුත් නැහැ. දැවෙන්න ගැටෙන මොකුත් නැහැ. කාගෙවත් අහන්න ඉතුරුයක් නැහැ. අනේ මන් නිවන් දැක්කද නිවන් දකින්න මගන්නේ මට තව තේරුන්නේ නැහැ කියන්න දෙයක්වත් නැහැ. තමන් නිවන් මාගේ තෝරාගෙන ඵල ප්‍රත්‍ය රහිත වෙලා ඉවරයි. ඕක තමයි තෝරා ගන්න ඕන. ඉතින් ඕකට අවශ්‍ය පදුතලිය තමයි කුරු කුරුදු කරගන්න ඕනේ. ඉතින් ඊටපස්සේ අපිට එවලි කරගන්න බැයි නම් ඒ ප්‍රඥාව උද්ගති සංඥා විපටි සංඥා කියන විපංචි සංඥා කියන මේ ආයත තමයි මහා ඥානියන් ඒක මොහොතේ පහළ වෙන්නේ බලහල් නැගිටනකොට සෝවන් නිරහත් නැගිටින්න පුළුවන් හේතු වාසනා තියෙන්නේ. ওই ඤෙය්‍ය කියන මට්ටමක් තියෙනවා ඊට නුවණ තියෙනවා නිවන් දකින්න ප්‍රඥාවට. හැබැයි එකපාරේ වෙයි. ටිකක් හොඳට සී බුද්ධියෙන් නගලා නගලා එතකොට නුවණ වැඩිලා ඔය අවබෝධයෙන් දවසක් එනවා. අන්නේ මේ සමාද බොහෝ කොට ඉන්නේ ඒ නිසා මොකද කරන්න ඕනේ? නිතර අහලා ওই ධර්මාන්තරණ ප්‍රතිපත්තිය ප්‍රගුණ කරගන්න ඕනේ. ඒ ප්‍රගුණ කරගන්නකොට හැම වෙලේම දස අකුසල් වල ආදීනව දකින්න ඕනේ. කැටි කරලා ගත්තොත් පංච නීවරණයන්ගේ ආදීනව දකින්න ඕනේ. දස අකුසලයේ වෙන්වීමේ ආනිසංස ගන්න ඕනේ. කැටි කරලා ගත්තොත් පංච නීවරණයන්ගේ වෙන්වීමේ ආනිසංස දකින්න ඕනේ. දැක ඒ මග අනුගමනය කරලා ඒ දස අකුසලයට හේතු වෙන පාප හිත්වලට ආහාර වශයෙන් දෙන දස කුසල කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වහව නවත්වන්න ඕනේ. ඒව තමයි ඒ හිත් පහල කරලා ජීවත් කරන ආහාර. එහෙම නැත්නම් තව විදිහෙන් කියනවා නම් පංච නීවරණයට හේතු වෙන්නා වූ මානසිකත්වේ. ඒ தත්ත්වය සුද්ධ කරගන්න මොකද කරන්න ඕනේ? කාම ඡන්දේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච විතිකිච්ඡා කියන්නේ. මෙන්න මේ නීවරණ පහ ගොඩනැගෙන්න හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් නවත්වන්න ඕනේ. මනසින් තේරුම් බලන්න. ඔන්න ඔක සතියෙන් යුතුව පිටවගෙන කරගෙන යන්න ඕනේ. සති වර්තහන කරන්නේ හොමයි. ওই ଟିକ කරනකොට දකින්නවා මෙන්න මේවා පහ කළ යුතුයි. මෙන්න මේවා ඇසුරු කළ යුතුයි. එහෙනම් පංච නීවරණ හෝ දස අකුසල් පහ කිරීමට මෙන්න මේ ආර්ය ධර්මයේ ඇසුරු කළ යුතුයි. මේ බුදු ගුණයේ දහම් ගුණයේ සංඝ ගුණයේ ඇසුරු කරගෙන ඒකෙන් වෙන් වෙන පැත්ත වැඩි යුතුයි. ওই ଟିକ තෝරා ගන්න. තෝරාගෙන ඉවරලා හිටන් තමන් කරන කියන කටයුතු වලින් ප්‍රාණඝාතී අත්හරිනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වී කරන්නා යම් කිසි මිත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්මයක්ද ඒව භාවිතා කරනවා. හොරමැර වංචාව අත්හරිනවා. දෙන දෙයක් අරගෙන දුන් දෙයකින් දැහැහිමිටපත් වෙලා ත්‍යාග පරිත්‍යාග හිතකින් නිතර අනිකයලා තියෙන දේක් පුළුවන් හැටියෙද දීලා හරි ජීවිතය හැදගස්ස ගන්නවා. අන්න යහපත් පැත්ත කළ යුතු පැත්ත සහ නොකළ යුතු පැත්ත පස්සාස කළ යුතු දහම් සහ ආසාස කළ යුතු දහම් තෝරා ගන්න. කාම මිත්‍යාචාරී කරන්නේ ඒක පස්සාස කළ යුතු දහම. පංචකාමී කාමච්ඡන්දේට අයිති කාම පංචකාමී පංච මේ කාමින් නෙවෙයි අර පංච නීවරණයන්ගේ කාමච්ඡන්දේට අයිති දස අකුසල් වලින් තුන්වෙනි අකුසලයට අයිති. ඒක පස්සාස කළ ඉත්ත පහ කළ ඉත්ත මොකද අසුර කරන්න ඕනේ? දැහැමින් සාමයෙන් සමගින් නිත්තු සුචරිත ශිෂ්ටාචාර විදිහේ ජීවත් වෙනවා නම් ඒක වර්ණා කරනවා. ඒක හොඳයි. අර දුස්චරිතය නොකරන් ඒක හොඳ නැහැ. ඒක අයිති අසාධාරණ. ඒ බඳු හිතවිලි ක්‍රියාවතන ගැසුරු කළමි ඒ පැත්ත වලනවා. අර පැත්ත පහ කර දමනවා. ඔය කරන්නේ ක්‍රමී. එතකොට බොරු කේලම් පරස වචන ප්‍රලාපවල අපිට දැකලා අසාධාරණී දැකලා ඒවා කියන්නේ නැහැ, කියවන්නෙත් නැහැ, අනුබල දෙන්නෙත් නැහැ, කියන අය වර්ණනා කරන්නෙත් නැහැ. පහකල යුතු පැත්ත ඔබයි. මෙච්චර කල් කරපු හපංකම අතහැරලා දානවා. නුදන්න කාලේ කරපු මෝඩකම තමයි බොරු කිව්වා, කියෙව්වා, කියනට අනුබල දුන්නා, ඒවා වර්ණනා කළා,
කේලම් පරස වචන ප්‍රලාප කිව්වා කියෙව්වා කියනට අනුබල දුන්නා ඕවා වර්ණනා කළා ඕවා තමයි අවිද්‍යාවෙන් වැහිලා නුදන්න කාලේ කරපු හපංකම් ටික හරි කියලා හිතාගෙන දැන් දන්නවා මහා ආධිනව තියෙන දුගතියේ ඇදලා දමන නොකල යුතු මනස මොඩ කරන මුලාවටපත් කරන තිරිසම්බවට හෝ සතර පායේ යවන වැඩ පිළිලක් මිසක් ඒකේ කවදාවත් වෙන සැනසුමක් නැහැ. එවලට සාවකාලික සුවාස්වාදය කියකි තිරිසං ආස්වාදයකට මොට වෙලා ඒකේ බැඳිලා හිටන් කරන වැඩ නිසා කොබෑමුණද ගන්න තියෙන්නේ. අනික කෙනෙක් රවට්ටලා බොරුවෙන් රවට්ටලා සන්තෝෂ වෙන්න එකක් තියෙනවාද? කේලෙමින් අනිකේ බිදලා උන් බිදලා අඳා අඳා දුක් වෙනකොට මගේ වැඩේ හරි අරුණාම් බිදලා ගියා කියලා සන්තෝෂ වෙන මොනවද තියෙන වටිනාකම? ඕවා නීච නීච ආස්වාදනි. තිරිසංටත් අයිති රැතිවිවා තිරිසංට ගිත් එහාට ගිය නීච වැඩනි. ඔයා විපාක කොච්චර බලවත්ද? කොයිතරම් අයිති අසාධාරණද කෙනෙක් බිදෝනේ හතුරු දෙන්නේ ගට්ටණේ කරලා වෛර කරලා ඉතින් විවිධාකාරයෙන් බේත කළ දන්නේ කොච්චර අපරාධයක්ද? ඔහොම දකින්න ඕනේ. දැකපුහම තමන් දැනගන්නවා පස්සාස කළ යුතු දහම් මොනවද? ආසාත කළ යුතු දහම් මොනවද? සමගිය සමාදානීය සුචරිතයේ පිළිබඳ යම් දහමක් ඇද්ද? ඒව ඇසුරු කරන්න ඕනේ. ඒව ආසාත කරන්න ඕනේ. ඔන්න ආසාස පස්සාස දෙක. කළ යුතු ඒවා. සතෝ ආස සති සතෝ පස්ස සති කරන හැටි. දැන් ඔය ක්‍රමයට ප්‍රගුණ කරගන්න ඕනේ. ඊට පස්සේ ලෝභ කරන ලෝභකම් අත්හැරලා පරිත්‍යාගශීලී වෙන්න තමන්ට පුළුවන් හැටියට. ඒ කියන්නේ බඩේ බොකේ තියෙන එකක් දිලා හිකා කරනවා කියන එක එහෙම නෙමෙයි. තමන්ට පුළුවන් හැටියට දන් දෙනවා. පරිත්‍යාග කරනවා. නැති බැරියට සලකනවා. පුළුවන් හැටියට. අර ලෝභකම් මසුරුකම් කරලා අනිකටන නොවේවා මටම වේවා කියන දුෂ්ට නීච මානසිකත්වය ගන්නේ නැහැ. ඒකේ අවැඩ දැකලා ඒක පහ කරලා දමනවා. අන්නේ දෙකපත් වෙන්න ඕනේ. ඒතොර අපි දකිනවා ඇසුරු කළ යුතු දහමක් සහ පහ කළ යුතු දහමක්. ලෝභයේ පහ කළා අලෝභයේ ඇසුරු කරනකොට. අලෝභයේ ඇසුරු කරනවා ලෝභයේ පහ කරනවා. අන්න පස්ස ආදාම සහ ආසස දහම. ඊට පස්සේ යම්කිසි ද්වේෂයක් ඇද්ද? ඒක පහ කරනවා. දේශ සහගත හිතවිලි ක්‍රියාවෙන් ඉඳ දෙන්නේ පහ කරනවා. අද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවෙන් ඇසුරු කරනවා. මිත්‍යා දෘෂ්ටි සහගත හිතවිලි ක්‍රියාවෙන් ඇද්ද පහ කර දමනවා. සම්මා දිට්ඨි සහගත හිතවිලි ක්‍රියාවෙන් ඇද්ද ඇසුරු කරනවා. මෙන්න මේක ඇසුරු කරගෙන පහ කරගෙන යනකොට ඒ තැනත්තාගේ මානසිකත්වයේ ආනාපාන සතියට අනුව වැඩෙනවා. ඔන්න ඒ ආනාපාන සතිය කරගෙන යන කෙනාට විශාල සුවයක් ලබන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මොකක් නිසාද? ඔය අර ඉස්සෙල්ලා පහ කළ යුතු පාපය ඇසුරු කරගෙන හිටපු කාලේ කාගෙන් රත් කරලා දේශයෙන් දවලා මෝහයෙන් මුලා කරලා කරපු කායික අසහනි කය පෙලින්ද පටන් ගන්නවා. එක විදිහකට ඉන්න බෑ. ක්‍රාන්ත කැරකිලි කරනවා. නොයේ කාකාර දාහයන්ට පත් කරනවා. දැවෙනවා තැවෙනවා. ඒ වගේ අවස්ථාවකින් මේකයි දූෂිත වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? කායික හෝ වේවා මානසික හෝ වේවා යමක් පහත් කළ යුතුද? යමක් අවිරිද අසාධාරණද නොකළ යුතුද? ඒ සියල්ල අයින් කරන්න ඕන. යමක් ඇසුරු කළ යුතුද? ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙන කායික හරියක් තියෙනවා. ඒක ඇසුරු කළ යුතුද? එහෙනම් කය මුල් කරගත්ත පහ කළ යුතුයවයි ඇසුරු කළ යුතුයි ඒ දෙකත් හොයා ගන්නවා. දැන් අපි ඉතල මෙච්චර ඉලාවේ මනස මුල් කරගෙන පහ කළ යුතු දේවල් සහ ඇසුරු කළ යුතු දේවල්. එහෙනම් මනස මුල් කරගෙන පස්ස ආස කළ යුතු දහම් සහ ආසාස කළ යුතු දහම්. දැන් ඒකෙන් විතර නෙමෙයි තව පැත්තක් තියෙනවා. මනසින් විතරක් නෙමෙයි කටයුතු කරන්නේ කයත් සම්බන්ධයි. කය මුල් කරගත්තේ පැත්තේ තියෙනවා පහ කළ යුතු සහ ඇසුරු කළ යුතු දෙක. පස්ස ආස කළ යුතු සහ ආසාස කළ යුතු. ඒකත් කරන්න ඕනේ. ඒකෙත් මොනවද කරන්නේ? එක මැදවක් ඇදෙන කුඩු වෙනකන් තියන හොරි කුස්ත වෙනකන් හොදන්නේ නැහැ මොකුත් නැහැ කහ කහ ඉන්නවා ගන්ධසාරේ වේ ජරා ගොඩක් හදාගෙන. ඒක හරියන්නේ නැහැ පහකලා සුද්ධ කරගන්න ඕන. ඇඳුම ඇඳගත්තරම් හරි කාලීට වෙලාවට බල්ලා හිටන් ධාරියේ තෙල් කුණියන්න හොදලා පිරිසිදු කරලා තියෙන හැටි රැඳ ගන්නවා පිරිසිදු. නාගන්න ඕන. කුණු ගොඩවල් වල ඉන්නේ නැහැ ජරා මල පෙරේ තියවාගින් නැහැ ඒක ගැලවෙන්නේ නැහැ. අතපය හොදන්නේ නැහැ කට හොදා ගන්න නැහැ දත් මැද ගන්න ඕනේ ඒවත් ඔක්කොම කරගන්න ඕන. ඇඳුම් ඇඳ ගන්න ඕන. ඉතින් බඩේ බොකේ කුණු වෙලා තියෙනවා නම් ජරාවල් කාලා මලාසේ තියෙනවනේ මේ කුණු ජරාවල් කාපුවා මේක කුණු වෙලා තවත් ගොජ ගැහිලා යනවා මේක ඇතුළේ ජරා වෙනවා ඒවත් ගැලපෙන්නේ බඩේ අජීර්ණ වලට ශාරීරික නොයි විකෘතින්ට හේතු වෙනවා. ඉතින් පිරිසිදු දෙයක් අනවපනවා අර කියන කුණු ගොඩවල් වලින් අත්හැරිලා බඩේ අජීර්ණයක් අමාරුවක් තියෙනවා බේතක් හරියන්නේ ඒකෙන් පහකල යුතු අජීර්ණය පහ කර ගන්නවා නිරෝගී බව ලබා ගන්නවා ලබන්න පුළුවන් මට්ටමට ගන්නවා. ඔය එක පැත්තා. එතන මුළු ඇඟේ 10ක් තියෙනවා පහ කරන ක්‍රම තියෙනවා. මල මාර්ග මුත්‍රා මාර්ගත් මේ කුණු පහ කරන්නේ. ඒවා පිරිසිදු නම් ඒවැන් පිරිසිදු වෙනකොට හරි අමාරු අඩුයි හුඟා. මේ මල බද්දෙත් නැත්නම් එහෙම අමාරුවකුත් නැත්නම් ඇඟට අමාරු හුඟක් අඩුයි. මුත්‍රා හරියට පෙරෙනවා නම් වග්වඩු දෝෂත් නැත්නම් ඒකත් හරි පහසුයි. ධාරියේ තෙල් කුණු පිට වෙලා යනවා නම් පිට වෙන්නේ නැත්නම් වැඩක් පොලක් කරලා හරි කමන්නේ ඒක පිට කරලා දාන්න ඕනේ. පහ කළ යුතු තේරුම් ගන්න ඕනේ ඔක්කොම. ඒ වගේ ආස්වාද ප්‍රස්වාස කියන වාතයේදී
යම් කිසි කාබන් ඩයොක්සයිඩ් කොටසක් මේ පපුවේ ඉතුරු වෙනවා නම් 10ට එනවනම් ඒක පහ කරලා දාලා හොඳ පිරිසිදු වාතයක් ආශ්‍රාසයක් කරන්න ඕනේ. ඒකට පරිසරයක් හදාගන්න ඕනේ. මේ සියල්ලම ආනාපාන. දැන් ආනාපාන වලින් එකයි තේරුම් අරගෙන කර කර ඉන්නේ අනික කොහොම දන්නේ නැහැ. මොකද්ද? හුස්ම අරගන්නවා පහ කරනවා. ඒකෙත් කොටසක් යන්තම් ගෑවිලා එකක් කර කර ආනාපාන හති වන්නවා වගේ එකේ ඉන්නවා. හුස්මෙන් අරින්න තියෙන හරියක් තියෙනවා. ඒක එපා කිව්වේ නැහැ. සුසුම් හැර හැර යවනවා. මහන්තියරියා එකපාර කුත්ම කල්ියෙන් උඩ රයින හරිනම් මොකක් නිසාද ඇඟේ තියෙන පපුවේ තියෙන මහන්තිය බලායිද්ද ඇති පිට වෙලා යනවා දැනෙනවා හිතවිච අපදරුවිය අන්න ඒ ක්‍රමී ගන්න බුදුරණන් හති දේශනා කළේ හුස්ම ගයින්ද එහෙම නෙමෙයි යන්න පස්සේ හදාගත්ත හරිය හුස්ම ගයින්ද හදුවා අනුපුප්පංචන ගණන කියන එකට ඉතින් නාහයාග හිත තියාගෙන තොල්පොටේ හිත තියාගෙන හුස්ම ගයින ක්‍රමයකුයි ගණන් කරන ක්‍රමයකුයි ඒ ටික ගත්තා ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? හුලං හැල්ල අල්ලන්න පටන් ගත්තා. 10 පහ කරන්නේ නැතුව. කායේ දරතේ පහ කරන්න කියලා වෙන්නේ. කායේ දරත කියන්නේ කායික වෙහෙස. ඒ මගින් පහ කරන්න. හුලඟ පස්සේ යන්න එපා. ගියොත් වික්ෂිප්ත වෙනවා කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ පසුපසේ යන්න එපා. හුලං පසුපසේ යන්න එපා. එහෙනම් මොකද කරන්නේ? මේක දැනගන්න. දැනගෙනමත් මහන්සිය පහ කරලා අරගෙන යනකොට ඇඟට හොඳ සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. ඔය හැම කාරණයක්ම කරගෙන යනකොට තමයි ආනාපානයේ ප්‍රතිඵල හම්බ වෙන්නේ. කායික වශයෙන් මානසික වශයෙන් මොනවද පහකලීත්තේ මොනවද ඇසුරුකලීත්තේ කියලා මනසේ ඉතලා හොඳට වටහාගෙන ඥානවන්තව කරුණු තේරුම් අරගෙන මේ ටික කරගෙන යනකොට පහකලීත්තු සියලු පැත්තෙම අකුසල් ධර්ම පාප ධර්ම මානසිකත්වයෙන් පහ වෙනවා. යම් කිසි කායික වන අපහසුයක් ඇති වෙන ඉහාත්ම සුඛ විහරණයට බාධා කරන දුක් විහරණයට හේතු වෙන යමක් ඇතනම් කායික වශයෙන් මේ ටික පහ වෙලා යනවා. ඔය දෙකම පහ වෙලා ගියාම අන්තිමට ඉතුරු වෙනකොට මාර්ගයේ වැඩිලා හිටන් ධර්මාභෝධයක් ලැබිච්ච කෙනාට මූලික වශයෙන් ශ්‍රාවකයන් වහන්සේලාට පංච නීවරණ දුරුවෙච්ච සාන්තිය හම්බ වෙනවා. උන්වහන්සේලා ඒ සාන්තිය ඉඳගෙන කායික දාහයන් පහ කරලා ආනාපානී ධානයටත් එනවා. ඒ සියල්ලම කායික කෙලෙස් දුරු කරපු රහතන් වහන්සේට ලෞත්‍රා බුදුරජාණන් වහන්සේලාට එසේ පහ කරන්න හරියක් නැහැ. උන්වහන්සේලා නිවනට හිත පිටවා ගන්නවා. උන්වහන්සේ පූර්ණ නිවනට ස්පර්ශ කළ හැකි පූර්ණ නිවන ස්පර්ශ කරගෙන උන්වහන්සේලා කායික වශයෙන් තිබුණා වූ මහන්සිය විතර කරලා දාලා දැහැන්ට එනවා. ওই දෙක තමයි සාතන් වහන්සේලාගේ සහ සාමාන්‍යයාගේ ආනාපාන සතිය දින වෙනස. ඉතින් හරිය ගැඹුරු පැත්තක්. ඉතින් ওই යන්තම් පොඩි කොනක් අල්ලගෙන අපි ඕකෙන් නිවන් දකින්න හදනවා, ධ්‍යාන ලබන්න හදනවා. ඉතින් හුඟාදුරට වැටිලා ඉන්නේ ඒකයි. ඔය දෙපැත්තම සම්පූර්ණයෙන් තේරුම් අරින මනා සිහියෙන් අරින කරනකොට බුදුරන් වහන්සේ දේශනා කරනවා මනා සිහිනුවන ඇත්තාට හැරෙන්න මුලා ස්වභාවය ඇත්තාට ආනාපානියන් නොකියමි කියලා දේශනා කළා. මනා සිහිනුව නැත්නම් ඕක එක එක කරාගේ හැමදාම අහහ ඉන්න මොකද්ද කරන්න ඕනේ අරකද පව් මේක පව්ද අනික පව්ද මොටකම නිසා තේරුම් ගන්න බැයි නම් එයාට ආනාපානියක් කරන්න බෑ කිව්වේ ඒකයි. ආනාපාන හදි භාවනා කරන කෙනාට එක එක කරාගේ ගහන්න ඉතුරු වෙන්නේ ටික කාලයක් යනකොට පිප්පව් තේරෙනවා. කලෙවිත නොකලෙවිත තේරෙනවා. නිවන්ත ඉල්ල කරපු දේ තේරෙනවා. උපනිසිරවන් දේ තේරෙනවා. කලෙවිත දරගෙන ඊතන කුලෝ කරනවා. ඉතින් ඒ ක්‍රමයේ කොහොම තමන්ට තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත ක්‍රමයක් වෙයි කියන්නේ. ඒ නිසා ආනාපාන කරනකොට සියල්ලම තේරුම් ගන්න ඕනේ. අරගෙන වැඩුවොත් ඒ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේක තමයි ওই මග අනුගමනය කරමින් බලහල ධර්මයේ තේරුම් වරගෙන ක්‍රමක්‍රමයෙන් නැඹුරු වෙන්න සෝවාන් වෙනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. මේ කාලෙම ඥානවන්ත මනුස්සයෙක් මේ ඥානිය ඕන තරම් ඇති. මාර්ගයේ වැහුන්නේ නැත්නම් සෝවාන් නෙවෙයි සකෘදාගාමි අනාගාමි වෙන්නත් පුළුවන්. මරණාසන්න මොහොතෙන්ට අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරන්නත් හේතු වාසනා ලැබෙනවා. එහෙම වාසනාවක් තියෙනවා ඉතින් තේරුම් ගන්න කටයුතු කරගන්න.